ලීඩර් ටීවී පුවත් විශේෂාංගය මැති ඇමති සැප වාහන වෙන්දේසිය විකුණයි රුපියල් බිලියන 3.7ක් වැය කරමින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වෙනුවෙන් ආනයනය කරනු ලබන සුඛෝපභෝගී වාහන සම්බන්ධව දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය තුල ගොඩනැගෙමින් තිබෙනවා මෙහිදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ අදාළ වාහන ආනයනය දැන් ආපසු හැරවීමට නොහැකි නම් එම වාහන වෙන්දේසි කර ලැබෙන මුදල් කොරෝනා එන්නත් ආනයනය ඇතුළු වසංගත පාලනය සඳහා යෙදවිය යුතු බවයි එහෙත් ඒ සම්බන්ධව ආණ්ඩුව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ මෙම මැති ඇමතිවරුන් වෙනුවෙන් සැප වාහන ආනයනය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වෙතින් සිදු කළ විමසීමේදී ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. දැන් ඔබ දෙපළ ප්‍රකාශ කරා අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් පාලනය කරලා තියෙන කියන. එහෙතීටි ඔබතුමාලා අත්‍ය සුභෝගභෝගී වාහන 399ක් ආනයනය කරන්න ලංකා බැංකුවට අවසර දෙනවා. නියාමනය වෙන්නේ මහ බැංකුවේ. ඕක බොහොම අමාරු ප්‍රශ්නයක්. මහ බැංකුවේ වැනි කිසිම අවසර දීමක් සිද්ධ වෙලා නැහැ. අපි ඔය කතන්දරය දන්නේ අහුවෙලා. ප්‍රශ්නය ඇසේ යුත්තේ ලංකා බැංකුවේ සහ ඒ ලංකා බැංකුවට උපදෙස් දුන් ආණ්ඩුවේ ආයතනවලින්. එයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව මේ කටයුත්තේදී කොතරම් අත්නොමතික ලෙස කටයුතු කර ඇද්ද යන්නයි. කෙසේ වුවත් මෙම මැති ඇමති සුඛෝභෝගී වාහන ගෙන්වීම පිටපස මුල සිටම පැවතියේ සාමාන්‍ය ජනතාව රැවටීමක් බව තහවුරු වෙමින් තිබෙනවා. වඩත් අවාසනාවන්ත සිදුවීම වන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය නිල නිවේදන නිකුත් කරමින් පවා ජනතාවට මුළුමනින්ම සාවද්‍ය තොරතුරු හරහා නොමග යවූ බවක් තහවුරු වීමයි. කොරෝනා මර්ධනය කිරීමට මුදල් නොමැති බව කියන ආණ්ඩුව හොර රහසේ මැති ඇමතිවරුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය කිරීමට සූදානම් වන බව ද ලීඩර් ටීවී අනාවරණය කර සිටියේ අප්‍රේල් මාසයේ. අනතුරුව මේ වාහන ආනයනය සම්බන්ධව සමාජ මාධ්‍ය ඇතුළු සමාජයේ කතා බහක් ඇති වුණා. තවත් මාධ්‍ය ලියකියුලි සමග ආණ්ඩුවේ මේ සැප වාහන ආනයන සූදානම අනාවරණය කළා. එහිදී ආණ්ඩුවේ මේ ක්‍රියාව සම්බන්ධව පැන නැගුණේ බරපතල විරෝධයක්. එහිදී ක්‍රියාත්මක වූ අග්‍රාමාත්‍ය කාර්යාලය අදාළ වාහන ආනයනය අවලංගු කළ බව නිවේදනය කරා. නමුත් සමාජ මාධ්‍ය වෙබ්බඩවි මෙන්ම සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ ප්‍රශ්න කර සිටියේ ණයවර ලිපි විවෘත කර ඇත්තම් ගණුදෙනු ඒකපාර්ශ්වික ලෙස අවසන් කරන්නේ කෙසේද යනුවෙන්. එහිදී ආණ්ඩුව නිහඬව සිටියත් විද්‍යුත් නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනක් අවස්ථාවේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල වෙතින් ආණ්ඩුව වසන් කරගෙන සිටි සත්‍ය අනාවරණය වුණා. ආනයනය කරපු කරන්න නියමිත වෙලා තිබුණු එල්සී ඕපන් කරපු වාහන 399 ගෙන්වීම මේ ප්‍රාඩෝ කැබිනට් එක තීරණය කරන්න නැවැත්තුවද? කැබිනට් එක තීන්දුවක් කරගෙන නෙමෙයි සම්බන්ධව. හරිම නිශ්චිත පිළිතුරක් දෙන්න. නෑ නිශ්චිත කියන්නේ මෙහෙමයි. කැබිනට් එක නෙමෙයි කැබිනට් එකට යෝජනාවක් ගෙනාවා. අර අගමැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට ඒක තාවකාලිකව හරි නතර කරමු මේ මොහොතේ හැටියට කියලා. එහෙම නවත්තන්න පුළුවන්ද? නෑ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන ප්‍රශ්නේ. LC ඕපන් කළා ඉවරයි? නෑ එතන ප්‍රශ්නයක් තියෙනවා. LC ඕපන් කරලා තියෙන හින්දා සමහර අය බ්ලැක් ලිස්ට් වෙන්න පුළුවන් කියන කතාවක් තියෙනවා. ලංකා බැංකුව බර බ්ලැක් ලිස්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු මොකද අපිට මේ අපිට තනියෙන් LC එකක් කැන්සල් කරන්න බෑ. පාර්ශ්ව තුනක් එකතු වෙන්න ඕන. අනිවාර්යෙන්ම. ට්‍රයිපාටිට් ඇග්‍රීමන්ට් එක. එතකොට ඉතින් එහෙම නැත්නම් ලොකු සර්විස් චාර්ජ් එකක්. ඔව්. ඇයි අපි ජපානයේ මව් සමාගම එක්ක ගනුදෙනු මේ අස්සම් කරන්නේ නැතුව සිංගප්පූරුවේ අතුරු සමාගමක් එක්ක ටොයෝටා ටෂු ඒෂියා පැසිෆික් කියන ආයතනයක මම හිතන්නේ ඒරියා එකේ මේ රීජන් එකේ ඒ කට්ටිය තමයි ඒජන්ට්ස් ලැහැටි. එහෙම නැත්නම් එහෙම නැතුව කොමිස් මුදලා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි අපතේ ඉන්නේ. මම තමයි මතක් වෙන්නේ. 27ක් නේද? පහ සීසී 4928 එකකුත් තියෙනවා. V8 එකකුත් තියෙනවා. ඒ කාටද ඒක? ඒක දන්නේ නැහැ. ඔබතුමා අහන්න ඕනේ කාටද? මම අහන්නේ කොහොමද ඔබතුමා? ඔබ කැබිනට් මාද? ඔබෙන් අහන්න තමයි තාම ඉන්නේ. මෙහෙමයි. ඒක මම වාහන ගේනවයි කියන එක ඔබතුමා V8 එක ඔබ මම අහන්නේ කාටද? Toyota Land Cruiser Prado තමයි 227. 27. 27ක් පොකට 25 නේද? 2755 cc කාටද ඒක? එසේ මාණ්ඩුවේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදීද යලිත් වතාවක් කෙහෙළිය රඹුකැල්ල අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාව නොමග යැවීමට සාවද්‍ය නිවේදන නිකුත් කළ බව තහවුරු කර සිටියා. එපමණක් නොව මේ කොරෝනා වසංගතය දිනකට සිය ගණන් මිනිස් ජීවිත බිලි ගනිමින් සිටින විට ආනයනය කරන මේ සැප වාහන ගනුදෙනුව මුළුමනින්ම සැකසහිත බවත් අනාවරණය වනවා. මේ ඒ සම්බන්ධව පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්. දැන් මේකට අතර කරන්න බැරි බව. මේ මන්ත්‍රීවරුන්ට වාහන සැපයීම සඳහා පමණක්ම නෙවෙයි මේ කාසිය තිබෙනවා දිගහැරුණු වංචාවක්. මේ මාගාව තිබෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම වාහන ගෙන්වීම සඳහා ඉදිරිපත් කළද කැබිනට් පත්‍රිකාව. කවද ඉදිරිපත් කළා තිබෙන්නේ 2021 මැයි මාසේ 18 වෙනිදා. එනේ පහුගිය මැයි මාසේ 18 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා මෙම වාහන ආනයනය කිරීම සඳහා. සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩල රැස් වෙන්නේ සඳුදාට. හැබැයි මේ වාහන ආනයනය කිරීම සඳහා වූ කැබිනට් මණ්ඩලී රැස් වුණේ විශේෂ කැබිනට් මණ්ඩලයක් ලෙස අඟහරුවා 18 වෙනිදා. මේ 18 වෙනිදා මැයි මාසේ 18 වෙනිදා කැබිනට් පත්‍රිකාවෙන් ඔහු ඉල්ලා හිටිනවා මෙම වාහන ආනයනය කිරීම සඳහා ඉහත වාහන ආනයනය කර ගැනීම සඳහා ණයවර ලිපි කියන්නේ LC ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම. දැන් සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් බවට පත් වෙන්නේ අපි හිතමු මේ සතියේ සඳුදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන. හැබැයි එළඹෙන ඊළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ කාර්ය සටහන් අනුමත කළ යුතුයි. අන්න එතකොට තමයි කැබිනට් මණ්ඩලයේ නිල බලය ලැබෙන්නේ. ඒ අනුව ගත්තොත් මැයි මාසේ 18 වෙනිදා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලය අනුමත කරාට නිල වශයෙන් අනුමැතිය ලැබෙන්නේ ඊට පසු කැබිනට් මණ්ඩලයෙන් ඒ කාර්ය සටහන් අනුමත කරාට පසු තමයි. ඒකට සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය රැස් වෙනකොට කැබිනට් මණ්ඩලය කරන පළමු කාර්යභාරය තමයි පෙර කැබිනට් මණ්ඩලයේ කාර්ය සටහන් අනුමත කිරීම. එහෙමනම් මැයි මාසේ 18 වෙනිදා මේ කැබිනට් පත්‍රිකාවේ කාර්ය සටහන් අනුමත කරන්න ඊළඟ කැබිනට් මණ්ඩලය වන මැයි මාසේ 24 වෙනිදා. හැබැයි මොකද කිව්වේ මේ පුවත්පත් වාර්තා කරා මැයි මාසේ 24 වෙනිදා කැඳවූ කැබිනට් මණ්ඩලය වාහන ගෙන්වීමටගත් කැබිනට් තීන්දුව අවලංගු කරලා තියෙනවා. එහෙනම් කැබිනට් පත්‍රිකාවක් නැහැ. මොකද මේ මාසේ 18 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් මණ්ඩලෙන් අනුමැතිය ලැබුණාට ඒ පත්‍රිකාවට මේ මාසේ 24 වෙනිදා ඒ කාර්ය සටහන් අනුමත කරන්න ඕන. හැබැයි කාර්ය සටහන් අනුමත කරනකොට අග්‍රාමාත්‍යවරයා දැනුම් දීලා තිබෙනවා එම තීන්දුව අවලංගු කරන බව. මොකද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි එදා කැබිනට් මණ්ඩලය රැස් වුණේ. දැන් එහෙනම් කැබිනට් පත්‍රිකාවක් නැහැ. කැබිනට් මණ්ඩලෙන් එහෙම අනුමැතියක් ලැබීනේ. ණයවර ලිපි විවෘත කරේ කොහොමද? LC ඕපන් කරේ කොහොමද? අපි දැනගන්න කැමතියි. මේ කැබිනට් පත්‍රිකාවෙන් පස්සේ දෙල්සි ඕපන් කරේ මේ මාසේ 18 වෙනිදා කැබිනට් පත්‍රිකාව දානවා මේ මාසේ 24 වෙනිදා තීන්දුව අවලංගු කරනවා එහෙනම් තීන්දුවක් නැහැ තීන්දුවක් නැත්නම් කැබිනට් මණ්ඩලයේ එල්සි එක ඕපන් කරේ කොහොමද ඔබ මතක තබා ගන්න මාගාව තිබෙනවා මේ එල්සි එක ඕපන් කරපු සියලු ලියවිලි මේ ලියවිලි වල සඳහන් විදියට එල්සි එක ඕපන් කරලා තිබෙන්නේ ණයවර ලිපි විවෘත කරලා තිබෙන්නේ 2021 අප්‍රේල් මාසේ 22 දැන් කැබිනට් අනුමැතිය ඉල්ලන්නේ මේ මාසේ 18 ණයවර ලිපි විවෘත කරන්නේ අප්‍රේල් මාසේ 22 අප්‍රේල් මාසේ 22 වෙනිදා වෙනකොට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඇවිල්ලත් නැහැ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබිලත් නැහැ එහෙනම් මේ මොකද කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන්න කලින් මේ ණයවර ලිපි විවෘත කරලා තිබෙන්නේ ලිපි ඕපන් කරලා තිබෙනවා අප්‍රේල් මාසේ 22 අපි අහනවා අප්‍රේල් මාසේ 22 වෙනිදා මේ වාහන ආනයනය කිරීම සඳහා ලබා දීලා තිබෙන අනුමැතිය මොකද්ද මොන කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලබා දුන් කවර කැබිනට් පත්‍රිකාවද තිබෙන්නේ ඒ නිසා මොකද කරේ වාහන ඩීල් එකක් ආවා යාළුවට එක ඩීල් එක කතා කරගත්තා කතා කරගෙන LC ඕපන් කරා පස්සේ මතක් වුණා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඕන කියලා පස්සේ ගිහලා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලුවා මොකටද ඊට වාහන ආනයනය කර ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට එහෙනම් මොකද වෙන්නේ ණයවර ලිපි නිකුත් කරන්න ඕන මේ මාසේ 18 වෙනිදාට පසු හැබැයි මේකේ තවත් එකක් දානවා මොකක්ද 6 වෙනි එකේ කියනවා මෙම වාහන ආනයනය කිරීමේ කටයුතු වෙනුවෙන් මේ දක්වා ඉටු කර ඇති කාර්යයන් වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා දෙන්න කියන කලින් කරපු ඒවාට අනුමැතිය ලබා දෙන්න මේ වංචාව වහගන්න මේ කැබිනට් පත්‍රිකාව ගිනා ඒ නිසා අද කේලේ රඹුක්වැල්ල අමාත්‍යවරයා ආණ්ඩුව පැත්තෙන් උත්තරයක් ලබා දෙනවා ණයවර ලිපි විවෘත කරලා තිබෙන නිසා LC ඕපන් කරලා තිබෙන නිසා මෙම වාහන ආනයනය නතර කරන්න බෑ කියලා ගෙන්වීම නතර කරන්න බෑ හැබැයි LC ඕපන් කරේ අප්‍රේල් මාසේ 22 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ මේ මාසේ 18 නං කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව විවෘත කරනද LC වලට මොකටද ආණ්ඩුව වාහනකින් ඒ නිසා මෙතන තියෙනවා වරපතල වංචාවකුත් තිබෙනවා මේ ආණ්ඩුව එහෙමයි මතක තබා ගන්න තමන් වෙනුවෙන් තමන්ට දුවන්න ගෙන වාහනෙනුත් තමන් ගහනවා එහෙමයි මේ වාහන ගේන්නේ ඒගොල්ලගේ ආණ්ඩුවේ කට්ටියට ඒගොල්ලගේ පාවිච්චියට ඒ වාහනවලුනුත් ගහනවා මේ අතර පසුගිය දා සෝම් තාක්ෂණිය ඔස්සේ පැවති දේශපාලන සංවාදයක් අවස්ථාවේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටියේ මෙකී වාහන ආනයනය වෙනුවට එම මුදල් එන්නත් කරණය සඳහා යොමු කරා නම් වයස 30ට වැඩි සියලු දෙනාට නොමිලේ එන්නත් කරණය සිදු කළ හැකිව තිබු බවයි. දැන් මේ වාහන 225ට මේ ප්‍රාඩොඩ මොනවාරි වාහන જાතියක් ගේනවා. මන්ත්‍රීවරයෙකුට වාහනයක් දිය යුතු ඒකයක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ දිය යුතු කාලයක් තියෙනවා අමාරු කාලේ. අපිට මේවා කරන්න අමාරුයි. නමුත් දැන් මේ 225 ගෙන්නන්නේ අනවලු ඩොලර් මිලියන 175යි විතර දල වශයෙන් 175ක් යනවා අනිත් පැත්තෙන් දැන් කොරෝනා වෛරසය දැන් දිග විශාල අර්බුදයක් බවට ලංකාව තුල පත් වෙලා තියෙනවා තාමත් එන්නත් දීම දැන් පටන් අරන් තියෙනවා බොහොම හොඳයි හැබැයි ඒකත් පිළිවෙලකට එහෙම නැත්නම් යම්කිසි සිස්ටම් එකකට කරෙන්නේ නැහැ අත වශයෙන්ම අපි මේ
වාහන ගෙන්නන්න තියෙන මුදල ඩොලර් 175 වෙනුවට අපිට පුළුවන් ඩොලර් 200කට ඩොලර් මිලියන සමාවෙන්න මිලියන 200කට අපිට පුළුවන් ලංකාවේ ජීවත් වෙන සියලුම අවුරුදු 18න් වැඩි අයට මේ එන්නට නොමිලේ ලබා දෙන්නට පුළුවන්. අත වශයෙන්ම මේ ඒ විස්තර මගේ ළඟ තියෙනවා. ඒ සිනෝෆෑම් එක වෙන්න පුළුවන්, ඔක්ස්ෆර්ඩ් එක වෙන්න පුළුවන්, ස්පුට්නික් වෙන්න පුළුවන්. ඒක ඒක ගණන් තියෙනවා. නමුත් විශේෂයෙන්ම ඔක්ස්ෆර්ඩ් ඒසෙඩ් එකයි චයිනෝ සිනෝෆෑම් එක වගේ දේවල් ස්පුට්නික් එක බොහොම හොඳයි. මේ හැම එකකෙන්ම පුළුවන් අපිට ඩොලර් 200යි ඕනේ. නමුත් ඒ ඩොලර් 200 අපි ජනතාවට දෙන්නේ නැතුව මේ මන්ත්‍රීවරු 225ට බෙදලා දෙන්නේ මේ මොහොතද කියලා මම අහනවා. මේ අතර පොදු ජන පෙරමුණ ආණ්ඩුව බලයට ගෙනීම වෙනුවෙන් කැප වුණු ඇතැම් වෘත්තිකයන්ද ආණ්ඩුවේ මේ ක්‍රියාව හෙළා දැක තිබෙනවා. මේ සමාජ මාධ්‍ය තුල සංසරණය වූ එවැනි අදහස් දැක්වීමක උපුටා ගැනීමක්. රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ දැනුමකින් තොරව ජනාධිපතිවරයාගේ තීරණයටද පටහැනිව මෙවැනි තීරණයක් ගන්නට ඇතැයි කිසිසේත් අනුමාන කළ නොහැක. ජනාධිපතිවරයා නොදෙනුවත් එම තීරණය ගත්තා නම් එය බරපතල තත්ත්වයක් වන අතර ජනාධිපතිවරයාද දැනුවත්ව එසේ තීරණය කළා නම් එය බරපතලම ඛේදවාචකයකි. කෙසේ නමුත් දැන් රජයේ මුදල් බිලියන 3.7ක් මේ වෙනුවෙන් වියදම් කරන්නට සිදු ඇත. මෙම මුදලින් 50 දින කොරෝනා රෝගීන් සඳහා ඉහළ තත්ත්වයේ වෙන්ටිලේටර්ස් 1000ක් මිලදී ගත හැක. එවන් රෝගීන්ගේ හුස්ම ගැනීමේ පහසුව සලසන්නට CPAP machines 3500ක් මිලදී ගත හැක. අධිසත්කාර ඒකක 100ක් තැනිය හැක. කොටින්ම ඉදිරියේදී මියැදෙන්නට නියමිත කොරෝනා රෝගීන් දහස් ගණනකට ජීවිත ලබා දිය හැක. මේ මොහොතේ රජයේ මෙම ක්‍රියාව අතිශය අමානුෂික තිරිසන් ක්‍රියාවක් වන්නේ එහෙයිනි. රටේ මිනිසුන්ගෙන් නැගෙන අවලාද වලින් ගැලවෙන්නට හැකිවතයි සිතා ඉතාමත් කූට ලෙස මෙම වාහන ලයිස්තුවට දිලන් රත 50ක්ද ඇතුළත් කොට තිබීම ලැජ්ජාවට කරුණකි. ඒ ඔහුගේ සටහන. සැබවින්ම ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරම පෙන්වා අපේ රටේ මිනිසුන්ට කහ නැතුව හොදි කැව්වේ මේ සඳහා විය යුතුයි. මේ ඒ ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් එහි ප්‍රතිඵල භුක්ති විඳින කාලයද?